Hi boy, Mama, never talk to me. Obama did me. Green Nuts YouTube channel like us say, Adha, Mudatti Yathikila Thinna, Yakula Thakti Yathikina Kathakaran. Medhi inne, Mama Sahamage Birinda, Sinopharm, Ennad. එන්නත්කරණේදී එන්නත් ලබාගත්ත කාඩ් බර මේ එන්නත්කරණය සම්බන්ධව අපිට දිනේ දීලා තිබුණේ ජූලි 22 වෙනිදා ඒ කියන්නේ අපි එන්නත්කරණය කරේ ජූලි 22 අගෝස්තු 22 තමයි අපිට දෙවෙනි මාත්‍රාව ගන්න දිනේ හැටියට දීලා තිබුණා මේ කාඩ් එකේ හැටියට ඔබට පේනවා ඇති අපි එන්නත් කරලා තියෙන්නේ අගෝස්තු 22 ජූලි 22 තමයි ජූලි 22 අගෝස්තු 22 තමයි අපිට එන්නත් කරණය දෙවෙනි මාත්‍රාව ගන්න තිබුණා දැන් අපි මම සහ මගේ බිරිඳ මේ එන්නත ගත්තේ පානදුර රෝහලෙන් පානදුර මූලික රෝහල එන්නත් කරණය දුන්නේ මම ගන්නකොට පානදුර රෝහලේ පසුක ගිය මාසේ පස්වෙනිදා ඉඳලා පානදුර රෝහල විසින් පානදුර නගර ශාලාවේ මේ එන්නත් කරණය තිබුණා. එතකොට දැන් ගිය සතිය සිකුරාදා වෙනකන් මේ එන්නත් තිබුණ කරණය තිබුණා. ගිය සතියේ බ්‍රහස්පතින්දා තමයි අවසාන වශයෙන් ඒගොල්ලෝ එන්නත් දීම කරේ. ඊට පස්සේ බ්‍රහස්පතින්දෙන් පස්සේ එන්නත් කරන හදිසියම නතර කරා. හේතුව මොකද්ද? රෝහණෙන් මං දුරකථනයෙන් කතාරම් රෝහණෙන් කිව්වේ ඒගොල්ලන්ට එන්නත් අවශ්‍ය ප්‍රමාණය අවසන් ලැබිලා නැහැ. ඒක නිසා දෙවෙනි මාත්‍රාව ගහන එක නවත්වුවා කියලා. නමුත් මීට කලින් රෝහණෙන් ප්‍රචාර කරලා තිබුණා මේ මාසේ අගෝස්තු සැප්තැම්බර් මාස පස්වෙනිදාද කොයිද වෙනකන් මාසයක් ඇතුළත දෙවන මාත්‍රාව ලබා දෙනවා. දැන් අපි ලොකු අවධානමක ඉන්නවා. දැන් අපිට දැන් මුළු රටේම කොරෝනා වසංගතය සීක්‍රෙන් පැතිර යනවා. අද මම දැක්කා සමාජ මාධ්‍ය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ එක පුද්ගලයෙක් නිට්ටඹු එක්කෙනෙක් ඒගොල්ලන්ගේ පැත්තේ එන්නත සිනෝෆාම් නැහැ කියලා දෙවෙනි මාත්‍රාව එයා විහාර මාදේ විද්‍යාලයට ඇවිල්ලා මේ එන්නත දෙවෙනි මාත්‍රාව ලබා ගත්තා කියලා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මුළු රටම ලොක්ඩවුන් කරලා තියෙන අවස්ථාවක නිට්ටඹුව පුද්ගලයෙක් කොහොමද කොළඹ විහාර මාදේ විද්‍යාලයට ඇවිල්ලා එන්නත ගත්තේ කියලා? ප්‍රශ්නයක් නැහැ. එහම එන්න දෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ වාහනෙන් ඔහුගේ ඇවිල්ලා තිබුණා. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේ එන්නත ලබා ගන්න එතනට යන්න ඕන. මේ ගැන සැකයක් මගේ හිතේ තියෙනවා. මං ඉන්නේ පානදුරේ. එතකොට ඒකම මම ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැක්ක පසුගියදා මේ රටේ මුදල් ඇමති වශයෙන් පත් වෙච්ච බැසිල් රාජපක්ෂ මැතිතුමා හිරු සලකුණු වැඩසටහනට ඇවිල්ලා කරපු ප්‍රකාශයක්. දරුණු බරපතල ප්‍රකාශයක්. මේකේ බැසිල් රාජපක්ෂ මහත්තයා කෙලින්ම කියනවා පුද්ගලයෝ 60ක් ගත්තොත් ඒ 60න් 30කට සිනෝෆාම් ඉන්ජෙක්ෂන් එක ගහනවා 60කට වතුර ගහනවා. මේක කරන්නේ ඒගොල්ල පරීක්ෂාවක් කියලා. මම දන්නේ මේක එතුමා වගකීමෙන් කිව්වද එහෙම නැත්නම් එතුමා ඕනකමින් හෝන දන්නා ගමන්ට කිව්වද කියලා මම දන්නේ නැහැ. නමුත් මේක හරි බාරපතල ප්‍රකාශයක්. මේ වගේ වසංගත රෝගයක් තියෙන අවස්ථාවක මේ වගේ මිනිස්සුන්ව තෝරා බේරගෙන කට්ටියකට වතුරයි කට්ටියකට නියම ඉන්ජෙක්ෂන් එකයි ගහනවයි කියන එක. එතකොට ඒ කියන්නේ මේ එන්නත හරි අකාරව සානිකෝ ටෙස්ට් කරලා නැති එන්නත. ඒ කියන්නේ රජය දැනුවත්ව තමයි මේ එන්නත පරීක්ෂණයක් හැටියට තමයි ලංකාවේ මිනිස්සුන් මේ ගහන්නේ. එතකොට මේකෙන් යම් අතුරුබාධ ආබාධයක් හැදුණොත් ඒකේ වගකීම කවුද ගන්නේ?
එහෙම නැත්නම් මේ ආය එන්නත සාර්ථක නම් එතකොට මේ එන්නත ගැහුවයි කියලා කාඩ් එක ළඟ තියාන වතුර ඇඟට ගහලා තියෙන පුද්ගලයෙකුට ඒකෙන් ලැබෙන ආරක්ෂාව මොකද්ද? එතකොට ඒක ලොකු අසාධාරණයක්. ඒ කියන්නේ දැන් මේ කාඩ් පොතේ පැහැදිලිවම තියෙනවා name of the vaccine. ඒ කියන්නේ first dose, name of the vaccine, place of the vaccination, date of vaccination, batch number and remarks. ඊට පස්සේ ආයෙ දිනවා the next appointment date. මේ කාඩ් එකේ හැටියට දැන් මට ගහලා තියෙනවා සිනෝෆාම් කියන ඉන්ජෙක්ෂන් එක ගහලා තියෙන පානදුර මූලික රෝහලේ 22 ජූලි 2021 ගහලා තියෙනවා මේක සීරියල් නම්බර් එක හැටියට 20 21 06 57 27 0 තමයි සීරියල් නම්බර් එක මම හිතනවා මම පානදුර රෝහලෙන් ගත්ත නිසා මේ එන්නත මට හරියන්නත ලැබෙන්නේ ඇති කියලා. මොකද මොනවා වුණත් රජයේ රෝහලකින් ගහනකොට මේ එන්නත හරියාකාර එන්නත ලබා නොදී ඉන්න එකක් නැහැ කියන වගකීමක් මම හිතන්නේ රජයේ රෝහලේ වෛද්‍යවරුන්ට තියෙනවා. එහෙමනම් මම මේ දැන් කල්පනා කරන්නේ විහාර මහා දේවී විද්‍යානයේ සහ වෙනත් තැන්වල හමුදාවේ එතකොට PHI මහත්තුරු ස්කෝලවල අර මේ රාන්සල්වල හැමතැනම එක එක කැම්පේන් දාලා ඉන්ජෙක්ෂන් ගහනවා දැන් මේ එන්නත් කරන්නේ කරා. දැන් මේ තැන්වල මේ ලබා දුන්න එන්නත හරියටම ඇත්තටම මේ එන්නත දුන්නද නැත්නම් මේ වතුරද එන්නත් කරේ කියන එක අපි කොහොමද දැනගන්නේ? මම මේ වීඩියෝ මගින් බලාපොරොත්තු වෙන්නේ මේ ජනතාව කලබලයටපත් කරන්නේ. හැබැයි මම මේ කියන්නේ මම මේ අහන්නේ මමත් එන්නත ලබා ගත්ත කෙනෙක් නිසා මට ඇති සැකයක්. මට මේකට රජයේ බලධාරියෙක් උත්තරයක් දෙන්න. මොකද මේ වගකීමක් නැති මේ ප්‍රකාශ කරේ රජයේ වගකිවිය යුතු ඇමතිවරේ. කවුරුත් නෙමේ ජනාධිපතිතුමාගේ සහෝදරේ අගමැතිවරයාගේ සහෝදරයා වන මේ රටේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනප්‍රිය ප්‍රධාන නාලිකාවක් වල හිරු ටීවී නාලිකාවේ සලකුණ වැඩසටහනට ඇවිල්ලා තමයි මේ ප්‍රකාශය කරේ. එම නිසා මම මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ ජනතාව දැනුවත් කරලා මේ කතාවේ ඇත්ත නැත්ත මිනිස්සුන්ට දැනුම් දෙන්නේ කියලා ඉල්ලා සිටිනවා. එහෙම නැතුව ජනතාවට ඇත්ත වශයෙන්ම මෙහෙම දෙයක් කරා නම් ඒක ඇත්ත වශයෙන්ම මේ රටේ අහිංසක ජනතාවට කරපු ද්‍රෝහිකමක් කියලා මම මතක් කරන්න මේ රජයට කැමතියි.